තිබීමක් අපේ අනාගතයට සුබ සුබ ලකුණක් අපි දකින්නේ සුබ ලකුණක් මේක කාන්තාරයක් බවට පත් වෙමින් තිබෙන මොහොතක ඒ කාන්තාරකරණයට එරෙහිව මේ දක්වන වර්ධ සාක්ෂිය මේ දක්වන උත්තුංග පෞරුෂයට අපි ගෞරව කරනවා ඒ නිසා අපි මේ මොහොතේදී පෙනී ඉන්නේ අන්න ඒ ලෝකය රැක ගැනීමේ ඒ හුදෙක් හුදෙක් වාග්ය වෙනුවෙන් පෙනී සිටීම පමණක් නෙමෙයි මේ අපි පෙනී සිටින්නේ මේ ලෝකය රට රැක ගැනීමේ ඒ උත්තුංග කාර්ය වෙනුවෙන් මේක තමයි පුරවැසියාගේ වගකීම ලෝකය රැක ගැනීමේ වගකීම යහපත ආරක්ෂා කිරීමේ වගකීම මොකද පරිසරය කියලා කියන්නේ මිනිස්සුන්ට විතරක් අයිති දෙයක් නෙමෙයි මේක අපි හුස්ම ගන්න මේ හුස්ම ගන්න තැන මේ හුස්ම ගන්න අපිට ඔක්සිජන් ටික අවශ්‍ය කරන්නේ මේක නිකන් මිනිස්සයාගේ අවශ්‍යතාවය මත පමණක් නෙමෙයි මේක මේ ලෝකය සතා සීපාවගේ ලෝකය අපි දැක්කේ වාග්ය තරුණිය කියනවා මේ විනාශයෙන් මේ විනාශය නිසා බරපතල අනතුරට ලක්වන්නේ මිනිස්සයා පමණක් නෙමෙයි සතා සීපාව සතා සීපාවට ඒකගේ භූමිය අහිමි වෙනවා සතා සීපාව අපේ සමාජයේ කොටසක් සමාජයේ කොටසක් ඒ නිසා සතා සීපාව කියන්නේ මිනිස්සයාට භාවිතා කරන්න තියෙන භාණ්ඩයක් පමණක් නෙමෙයි ආ ඒක නිකන් භාණ්ඩයක් පමණක් නෙමෙයි හුස්ම ගන්න අපිට ඔක්සිජන් ඕන කරන්නේ අපි මිනිස්සයෝ ඉඳ අපිට හුස්ම ගන්න ඕන ඉඳ නෙමෙයි මේක සතා සීපාවගේ ලෝකය මේ ජීවත් වෙන මේ ලෝකය අපි මිනිස්සයාගේ පමණක් නෙමෙයි ඒක දේශපාලන පවුලක දේශපාලන ප්‍රභූන්ට මේ ලෝකය අද විනාශ කරලා මේ කරමින් ඉන්නේ එකයි මේ වැඩිහිටියෝ දෙන ආදර්ශය තමයි වැඩිහිටියෝ තමන්ගේ පරම්පරාවලට සල්ලි හම්බු කරන්න මේ දේශපාලන ප්‍රභූන් මේ ව්‍යාපාරික ප්‍රභූන් සමහර ජාවාරම්කාරයෝ අපි හොඳටම දන්නවා මේ මහා මේ මේවට අත ගහලා ඉන්නේ සාමාන්‍ය අය නෙමෙයි මේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි මේවා එලි කරන්නේ ආ මේ එලි කරලා මේ මේ රූක්ෂ ගස් විනාශ කරලා ඒ පරිසරය විනාශ කරලා සතා සීපාවට ඉන්න භූමිය නැති කරන්නේ මේක කරන්නේ මහා ජාවාරම්කාරයෝ මේක කරන්නේ දේශපාලන ප්‍රභූගේ අනුග්‍රහයෙන් එතකොට ඒ අය මේ අද වෙනුවෙන් අද තමන්ගේ යහපත නැත්නම් තමන්ගේ සුඛ විහරණයට තමන්ට ලාභය සඳහා තමන්ට සැප සම්පත් එකතු කරන්න තමන්ට ධනෙ එකතු කරන්න මේ ලෝකය මේ මිහිකත මේ රට විනාශ කරනකොට ඒ විනාශයට එරෙහිව අනාගතය වෙනුවෙන් සටන් අනාගතය වෙනුවෙන් සටන් කරන වාග්යත් එක්ක මේ රට ජී ඉන්න ඕනේ වාග්යල වගේ ඇත් එක්ක අපිට තව වාග්යල අවශ්‍යයි අපි කියන්නේ ලෝකයට ග්‍රේටා තම්බක් වගේ කෙනෙක් ආවා වගේම අපේ රටට වාග්ය වගේ කෙනෙක් ඉන්නවා වගේම අපිට තව වාග්යල අවශ්‍යයි සටනට අවශ්‍යයි මේක සටන අපි කියන්නේ මේක ලෝකය රැක ගැනීමේ සටන බුදෙක් වාග්ය ආරක්ෂා කිරීම පමණක්ම නෙවෙයි මේ අපි සූදානම් වෙන්නේ මේ රට රැක ගැනීමේ මේ පරිසරය රැක ගැනීමේ දේශප්‍රේමී කාර්යභාරය මේක තමයි දේශප්‍රේමය කියන්නේ දේශප්‍රේමය කියන්නේ පපුවට ගහලා ගගහ තමන්ගේ පවුලට බලය අරගෙන ඊට පස්සේ පවුලේ ඥාතීන්ගේ හැත්ත බුරුත්ත උන්ගේ ජාවාරම්කාරව එකතු වෙලා මුළු රටේම තියෙන ගස් ටික කපලා හෝටල් හදලා ආ අධිවේගී මාර්ග කියනවා හදලා හෙලිකොප්ටර් බාන්න ඕට තියෙන ගස් ටික කපලා මැනික් මැනික් ගරන්න දීලා වැලි කොට දාන්න දීලා ඉස්සකොටු හදන්න දීලා සිංහ රාජ්‍යෙන් පාරවල් කපලා මේක විනාශ කරන එක නෙමෙයි දේශප්‍රේමය කියන්නේ මේ භූමිය රැකගන්න එක මේ භූමිය කියන්නේ මිනිස්සයා පමණක් නෙමෙයි සතා සීපාව පවා රැකගැනීමේ හර්ධ සාක්ෂිය. අන්නේ හර්ධ සාක්ෂිය තමයි අපි වාග්යගෙන් දැක්කේ. ඒ හර්ධ සාක්ෂිය තමයි අවදි වුනේ. ඒ නිසා තමයි අපි එකට හිටගන්නේ මේ සටන අපේ සටන. මේ සටන අපේ සටන. ඒ නිසා තමයි අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ. මේ මාධ්‍ය සාකච්ඡාව අපි කැඳවලා තියෙන්නේ ඒ නිසා. ඒ නිසා අපි කියන්නේ අපි ජනාධිපතිවරයන් ඉල්ලන්නේ අපිට හුස්ම ගන්න දෙන්න සර්. සහ අපිට හුස්ම ගන්න බෑ දැන්. ඕක අපි අදහෙට අපිට දකින්න නොලැබෙයි. හැබැයි ඒ තව අවුරුදු කීපයකින් මේක මේ හුස්ම ගන්න බැරි කාන්තාරයක් වෙනකොට අද ඔය ඉන්න අය ජීවත් නොවෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ජීවත් වෙන තැනුත් හදාගෙන තියෙන්නේ. ඒගොල්ලෝ ජීවත් නොවෙන්න පුළුවන්. අපේ අනාගත පරම්පරාවේ අපේ ඉපදිච්ච නැති දරුවොත් මේකට වන්දි ගෙවන්නවා. මේකට වන්දි ගෙවන්න වෙනවා. ඒ නිසා ඒ දරු පරපුර වෙනුවෙන් ඒ අනාගතය වෙනුවෙන් ලෝකය වෙනුවෙන් තමයි අපි මේ සටන කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේක තමයි පුරවැසි ක්‍රියාකාරීත්වය. ආ මේ වර්තමාන ආණ්ඩුව ආවේ සිවුර පෙන්නලා බුදුහාමුදුරුවන්ව පෙන්නලා පන්සල පෙන්නලා ලැජ්ජයි බුදුහාමුදුරුවන් ඔළුවෙන් හිටවලා තියෙන්නේ. බුදුහාමුදුරුවන් ඔළුවෙන් හිටවලා තියෙන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය කියලා කියන්නේ. ආ මොකද්ද බෞද්ධ ශිෂ්ටාචාරය කියලා කියන්නේ කඩුවයි දුන්නයි අතට ගත්ත ඒ ශිෂ්ටාචාරය වෙනස් කරලා කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් හදපු එක. මීදුහාමුදුරුව ඇවිල්ලා කළේ ඒක. මිනිස්සුන්ව කෘෂිකාර්මික ශිෂ්ටාචාරයකට ගෙනිච්ච එක.
ඒ දඩයම්කාර යුගයේ ඉවර කරලා කෘෂිකාර්මික යුගයකට ගෙන ගිය එක. හැබැයි මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මේ සර්ගේ ආණ්ඩුව කාලේ මොකද කරන්නේ? අර මිහිඳු හාමුදුරුවන්ව බුදුහාමුදුරුවන් උඩු යටිකුරු කළ ඔළුවෙන් හිටවලා තියෙන්නේ. අක්කරේකට වැඩි හැම කෙනෙකුටම දෙන්න යනවා තුවක්කු. මොකට තුවක්කු දෙන්නේ? සෙල්ලම් කරන්නද? තුවක්කු දෙන්නේ උඹ දඩයම් කරපල්ලා කියලා. තුවක්කු දෙන්නේ දඩයම් කරලා කාපල්ලා කියලා. මේ දඩයම් යුගයකට අර බෞද්ධ ශිෂ්ටාචාරය, බෞද්ධ උරුමය, බෞද්ධ ශිෂ්ට සම්පන්න භාවය නැවත අනික් පැත්තට ගෙනියන එක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සීමා වෙන්නේ මිනිස්යාට පමණක් නෙමෙයි. ඒක තමයි දර්ශනයේ තියෙන උත්තුංග භාවය. බුදුරජාණන් වහන්සේ කියන්නේ මිනිස්යා වනායි තවත් සත්වෙක් පමණයි. ඒ නිසා මිනිස්ස සත්වයාට බෑ මිනිස්යා නොවන සත්වයා දඩයම් කරන්න, මිනිස්යා නොවන සත්වයාගේ ජීවිතය හානි කරන්න බෑ. ඒ නිසා තමයි මේ සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා කියලා. ඒ නිසා අපි කියන්නේ මේ බුද්ධ ආගම පෙන්නලා, සිවුර පෙන්නලා, පන්සල පෙන්නලා, බුදුහාමුදුරුව පෙන්නලා බලයටපත් වෙලා මේ කරන්නේ බුදුහාමුදුරුවන්ව උඩු යටිකුරු කරලා බුදුහාමුදුරුවන්ව හිටවලා පස් ගන්න වැඩක්. breaking.lk